සුබ දවසක් හැමෝටම. අපි අද මෙල්මේජ් තමයි ඉගෙන ගන්න යන්නේ. මෙල්මේජ් කියලා කියන්නේ වර්ඩ් ප්‍රොසෙසින් සොෆ්ට්වෙයාර් එක පාවිච්චි කරන්න පුළුවන් ඉතාමත් වැදගත් ටූල් එකක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. එකම ලියුමක් කිහිප දිනකට පිටපත් යවනවා නම් ඒකෙදි භාවිත කරන්න පුළුවන් සරල ක්‍රමයක් විදිහට අපිට මෙල්මේජ් හඳුන්වන්න පුළුවන්. සාමාන්‍යයෙන් වර්ඩ් ප්‍රොසෙසින් සොෆ්ට්වෙයාර් එකක් පාවිච්චි කරලා එකම ලියුමක් කිහිප දිනකට යවනවා නම් අපිට කරන්න වෙන්නේ එකම ඒ ලියුම අදාළ ලියුම ටයිප් කරලා ඉවර වෙලා ඇඩ්‍රස් එක වෙන වෙනම පිටපත් කරන එක. අපි දන්නවා සාමාන්‍යයෙන් මේ ක්‍රමය කරන්න ගියොත් ඒක බොහොම අපහසු කාර්යයක්. ඒකට හේතුව තමයි human errors කියන එක. කියන්නේ එකම ලියුම ටයිප් කරලා කොපි පේස්ට් කර කර ඇඩ්‍රස් එකයි නමයි ගමයි මේ විස්තර නැවත නැවත පිටපත් කරද්දී මිනිස්සුන්ගේ අතින් වැරදීම් සිද්ධ වෙන්න පුළුවන්. එහෙම නම් ඉතින් අපි කවුරුත් දන්න සමහරලාට අපේ ගෙවල් වලටත් මේ වගේ ලියුම් ඇවිල්ලා තියෙනවා. නම වෙන කෙනෙක්ගේ ඇඩ්‍රස් එක තව කෙනෙක්ගේ සමහර විට පිරිමි කෙනෙකුට මිස් කියලා යනවා නේද. මේ වගේ errors ගොඩක් වෙලාවට එන්නේ එකම ලියුම copy paste කර කර යනකොට. නමුත් mail mail වලදී අපිට මේ සඳහා සරල විසඳුමක් දෙන්න පුළුවන්. මුලින්ම අපි Microsoft Word මේ විදිහට open කරගත්තාම ඒකේ තියෙනවා mailings කියලා මෙන්න මේ විදිහට menu එකක්. මේ menu එක click කරාම අපිට මෙන්න මේ වගේ ribbon එකක් display වෙනවා. මේ ribbon එක ඇතුලෙන් අපිට තෝරගන්න පුළුවන් start mail merge කියන එක. මේ start mail merge කියන එක click කරලා මුලින්ම අපි letter එක තමයි හදාගන්නේ. ඉතින් මෙතනින් අපි letter කියන එක click කරාට පස්සේ දැන් අපිට පුළුවන් අපිට යවන්න අවශ්‍ය කරන ලියුම ටයිප් කරගන්න. ඉතින් මේ දවස්වල තියෙන ලොකු ගැටලුවක් තමයි මේ COVID-19 issue එක. ඉතින් මේ COVID-19 issue එකත් එක්ක අපේ ආයතනයේ මේ වෙනකොට වහලා තියෙනවා. නමුත් අපි දුරස්ථ අධ්‍යාපන ක්‍රමය මේ වෙනකොට ප්‍රවර්ධනය කරමින් යනවා. මේ සම්බන්ධයෙන් අපි හිතමු අපේ ආයතනයේ අපි සෑම දරුවෙකුටම අපි ලියුමක් යවන්න උත්සාහ කරනවා කියලා. ඉතින් මේට සම්බන්ධ ලියුමක් ටයිප් කරන්න ඕන. ඉතින් මම කලින් ටයිප් කරපු ලියුමක් මේ විදිහට කොපි කරගත්තා. ඔන්නම ලියුම මෙන්න මේ විදිහට පිටපත් කරගත්තා. ඉතින් මේ තියෙන්නේ මාතෘකාව. මම මේ මාතෘකාව ෆෝමැට් කරගන්නම්. බෝල්ඩ් කරලා අන්ඩර්ලයින් කරලා අපිට හයිලයිට් කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ විදිහට ලියුම තියෙනවා. ඉතින් අපි දන්නවා ලබන්නාගේ ලිපිනය මෙතන ටයිප් කරන්න ඕන. සාමාන්‍ය ක්‍රමය නම් ලබන්නාගේ ලියුම ලිපිනය මෙතන ටයිප් කරනවා. නම ටයිප් කරනවා. ඊට පස්සේ ආමන්ත්‍රණයක් මේකට යොදන්න ඕන. මේ විදිහට තමයි ලියුම ටයිප් කරන්නේ. නමුත් මම මේල් මේජ් වලදී ඉස්සෙල්ලා මේ ලියුම ලැබෙන්න ඕන අය කවුද කියන එක ඉස්සෙල්ලා මගේ ඩේටාබේස් එකට එන්ටර් කරගන්නවා. database එකට මේ data ටික enter කරගන්න මම යන්නේ mailings කියන menu එකේ. click කරාම මට ලැබෙන ribbon එකේ select recipient කියන එකට. මේ select recipient කියන එකේ type new list කියන එක තමයි මම මුලින්ම තෝරගන්නේ. මොකද මම කලින් list එකක් හදලා නැති නිසා. ඉතින් type new list කියන එක click කරන්න. click කරාම මෙන්න මේ වගේ සංවාද පුටුවක් dialog box එකක් අපිට ලැබෙනවා. මේ dialog box එකේ මේ වගේ default columns කීපයක් තියෙනවා. title, first name, last name, company name මේ වගේ ගොඩක් දේවල් තියෙනවා. ඉතින් මේකෙන් අපිට අවශ්‍ය දේවලුත් තියෙනවා, අනවශ්‍ය දේවලුත් තියෙනවා. ඒ නිසා මට පුළුවන් මෙන්න මේ columns ටික customize කරන්න. කොහොමද මම මේ customize කරගන්නේ? ඔයගොල්ලන්ට පුළුවන් මෙතනින් customize column කියන button එක click කරන්න. customize column කියන button එක click කරාට පස්සේ ඔයගොල්ලන්ට පේනවා ඔයගොල්ලොන්ගේ මෙතන පාවිච්චි කරන columns වල නම් මොනවද කියන එක. ඉතින් මට මේකේ title කියන එක අවශ්‍යයි, first name කියන එක අවශ්‍යයි, last name කියන එක අවශ්‍යයි. නමුත් company name කියන එක අවශ්‍ය නැහැ. ඒ නිසා මම delete button එක click කරලා මේ company name කියන එක ඉවත් කරගන්නවා. address line 1, address line 2 අවශ්‍ය නම් තව address line එකක් දාගන්න පුළුවන්. ඉතින් city කියන එක අයින් කරගන්නවා. state මට අවශ්‍ය නැහැ. zip code අවශ්‍ය නැහැ. country origin කියන එකත් මට අවශ්‍ය නැහැ. home phone අවශ්‍ය වෙන එකක් නැහැ. work phone අවශ්‍ය නැහැ.
ඊමේල් ඇඩ්‍රස් අවශ්‍ය වෙන්නේ නැහැ. අලුතින් කොලම් එකක් ඇඩ් කරගන්නවා නම් මෙතනින් ඇඩ් කියන බටන් එක ක්ලික් කරලා අලුත් කොලම් එකක් ඇඩ් කරගන්නත් පුළුවන්. ඉතින් මේ විදිහට මම අලුත් කොලම් එකක් ඇඩ් කරගනිද්දී මම එකට ඇඩ්‍රස් ලයින් 3 කියලා ටයිප් කරන්නම්. මොකද පීලි 3කට ඇඩ්‍රස් එක ටයිප් කරන්න සමහර විට අවශ්‍ය වෙන්න පුළුවන් නිසා. හරි මම මේ විදිහට මට අවශ්‍ය කොලම්ස් ටික තෝරගෙන ඉවරයි. එහෙමනම් මම මේක ඕකේ කරගන්නම්. ඕකේ කරගත්තාට පස්සේ මට මෙන්න මේ විදිහට ටේබල් එකක් ඩිස්ප්ලේ කරනවා. මේ ටේබල් එකේ ටයිටල් කියන එකේ අපිට පුළුවන් මිස්ටර්ද මිසිස්ද නැත්නම් මිස්ද කියන එක ටයිප් කරගන්න. හරි අපි උදාහරණයක් විදිහට නම් කීපයක් මේ විදිහට ටයිප් කරගමු. සමහර ගුණරත්න ඇඩ්‍රස් ලයින් 1 බටන් එක ක්ලික් කරාම මට තවත් ඇඩ්‍රස් මේකට ක්ලික් කරගන්න පුළුවන්. අපි තව ටයිටල් එක ටයිප් කරගමු. මර්ජ් ඩොකියුමන්ට් එක දැන් මේ වෙනකොට හදලා ඉවරයි. දැන් අපිට කරන්න තියෙන්නේ
අපහු මේලිංස් කියන කොටසට ගිහිල්ලා මෙතනින් finish and merge කියන බටන් එක ක්ලික් කරන්න. ඒක ක්ලික් කරාට පස්සේ edit individual documents එහෙම නැත්නම් print documents කියලා තියෙනවා. මේකෙන් ඔයගොල්ලන්ට පුළුවන් edit individual documents කියන එක තෝරගන්න. old documents එහෙම නැත්නම් current record එහෙම නැත්නම් from one to any address ඔයගොල්ලෝ දුන්නා නම් 10ක් ඒ address 10න් කොයි වෙන එකේ ඉඳන් කී වෙන එක දක්වාද කියන එක මෙතනින් ලබා දෙන්න පුළුවන්. ඉතින් මම old කියන එක ලබා දෙනවා මෙතනින්. old කියන එක ක්ලික් කරලා ඔකේ කරාම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඔයගොල්ලන්ගේ merge document එක හැදිලා තියෙන විදිය. ඉතින් Mr. Saman Gunaratna number 35 Honorable Burlaskama Dia Saman ඊට පස්සේ අදාළ document එක මේ විදිහට ඔයගොල්ලන්ට පේනවා. ඒ විතරක් නෙමෙයි ඔයගොල්ලෝ type කරපු හැම address එකටම ඔයගොල්ලන්ගේ letter එක මේ විදිහට හැදිලා තියෙනවා ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට address 1000කට උනත් ඔයගොල්ලන්ට ෂණිකව එකම ලියුම පිටපත් හදා ගන්න පුළුවන් ක්‍රමයක් තමයි mail merge කියලා කියන්නේ. මම හිතන්නේ මේ ගැන ඔයගොල්ලන්ට හොඳ වැටහීමක් ලැබෙන්න ඇති. මොන හරි ගැටලුවක් තියෙනවා නම් ඔයගොල්ලන්ට පුළුවන් පහතින් comment එකක් දාලා ඒ ගැන මගෙන් අහන්න. හරි. එහෙනම් හැමෝටම සුබ දවසක්. අපි ආයෙත් දවසක මේ වගේ පාඩමකින් නැවත මුණ ගැහෙමු.